ජීවිතයා. හොඳයි, කලාව පිළිබඳ කතා කරනකොට විශේෂම අපි දන්නවා මේ කලාව ඇතුළේ අපි නොයෙකුත් දේවල් හොයා ගන්නවා. දැන් කලාව පිළිබඳ කතා කරන නර්තන කලාව, එතකොට ගායනය, නාට්‍ය කලාව මේ වගේ තියෙනවානේ. ඉතින් අද දවසේදී අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ නර්තනය පිළිබඳව. නර්තනය ගත්තහම අපි දන්නවා අතීතයේ ඉඳන්ම අපි කතා කරනකොට අද වෙනකොට නර්තනය කොයිතරම් දුරට වෙනස් වෙලා තිබෙනවා. දැන් කලාව වුණත් හැම දෙයක්ම දියුණු වෙනවා, අලුත් වෙනවා, අපි අලුත් වෙනවා. මේකත් එක්ක නර්තනයත් ඒ වගේ තමයි. ඉතින් නර්තනය කියන කලාව ජාත්‍යන්තරයට අරගෙන ගියපු, ඒ වගේම අපේ කියන දේ ජාත්‍යන්තරය තුළ දිදුලවපු පිරිසක් එක දෙදෙනෙක් එක තමයි අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ නර්තනය කිව්වට පස්සේ කතා බහ කරන්න දේවල් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් නර්තන උළලක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම්. ඉතින් නර්තනයට ඔබ කැමති කෙනෙක් නම්, ඇල්මක් දක්වන කෙනෙක් නම් අද කතා බහ ඔබට ඉතාමත් වැදගත්. ඒ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා කොළඹ ජාත්‍යන්තර නර්තන උත්සව සංවිධානයේ සභාපති ලක්ෂ්මන් මංචනායක මහතා, ඒ වගේම තමයි ප්‍රවීණ නර්තන ශිල්පී නිලන්ත සම්පත් මහතාත් අයිබෝවන් සුබදාසනා කියලා පිළිගන්නවා ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන්. දැන් නර්තනය පිළිබඳව කතා කරනකොට මම අර කිව්වා වගේ හැම දෙයක්ම දියුණු වෙනකොට නර්තනයත් දියුණු වෙලා වෙනස් වෙලා තිබෙනවා. මේක කොටසක් ඉන්නවා ඒ දියුණුවට කැමති සහායක මේ ලබා ගන්න ආසාවෙන් ඉන්න තවත් පිරිසක් ඉන්න අර සාම්ප්‍රදායික විදිහටම අපේ තිබිච්ච කලාව තියෙනට කැමති. අපි මේ දේ පිළිබඳවත් කතා කරමු. ඊට කලින් මම දැනගන්න කැමති මේ ජාත්‍යන්තර නර්තන උළලක් කිව්වහම කෙනෙක් හිතෙන්න පුළුවන් මොකද්ද මේ ජාත්‍යන්තර නර්තන උළෙල කියලා කියන්නේ, සහ මේක මේ කොහොමද ආරම්භ කළේ කියන එක අපි එතනින්ම කතා බහ ආරම්භ කරමු. ඔව්, මම කියන්නේ කැමති මුලින්ම මේකේ අතීතය සහ ආරම්භය. ජාත්‍යන්තර කොළඹ ජාත්‍යන්තර නර්තන සංවිධානය කියන එක මට ඒ කියන සංකල්පය ඇති වුණේ මම රටවල් 40කට විතර ප්‍රසංග පවත්වන්න ගියපු වෙලාවේ ලෝකේ නර්තන උළෙලවල් සංවිධානය වෙනවා විශාල වශයෙන්. ලංකාවේ මම දැක්කා ගොඩක් වෙලාවට ෆිල්ම් ෆෙස්ටිවල්, එතකොට සංගීතය, නාට්‍ය ඒ වගේ ෆෙස්ටිවල් ජාත්‍යන්තර මේ දේවල් මෙහි වෙනවා. නර්තනය සම්බන්ධව ජාත්‍යන්තර මේ උළෙලක් මම ඇත්තටම තිබුණේ නැහැ. ඒ සංකල්පය මම දැන්ට අවුරුදු දෙකකට කලින් මම මේ ලංකාවේ ඒක පටන් අරගෙන පිටරට නර්තන කණ්ඩායම් වලට ආරාධනා කරලා කොරියාව, ඉන්දියාව, ඉතින් ගියාම මෙක්සිකෝව, ඒ වගේ රටවල් කීපයක් මගේ ඒ පරණ තිබ්බ ඒ ෆෙස්ටිවල් වලට සහභාගී වුණා. ඊට පස්සේ ඒක ලංකාව තුලත් මේ අලුත් සංකල්පය ඉතා ඉක්මනින්ම අපේ නර්තන ශිල්පීන් වැළඳගත්තා ඒ වැඩසටහන. එතකොට පළවෙනි වැඩසටහන වෙනකොට ළමා නර්තන ශිල්පීන් 2500ක් සහභාගී වුණා නෙළුපොගුණ රංගහලේදී. ඊට පස්සේ දෙවන ෆෙස්ටිවල් එකට 3000ක් සහභාගී වුණා. තුන්වන ෆෙස්ටිවල් එකට 3500ක් සහභාගී වුණා. දැන් මේ හතරවෙනි ෆෙස්ටිවල් එක අපි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඔක්තෝබර් 15-16 පවත්වනවා සංදර්ශන 6ක් විදිහට. ඒකේදී ශිල්පීන් 4000 නර්තන කණ්ඩායම 120ක් සහභාගී වෙනවා. කලා ඒ කියන්නේ නර්තන ආයතන 120ක්. එතකොට ඒක දැන් මේ වෙනකොට මම දන්න පමණින් අපි ගිනස් රෙකෝඩ් එකකට ලෝක වාර්තාවකට යන්න තරමට සුදුසුකම් ලැබලා කියලා තමයි අපි දැනලා තින්නේ. අපි ඒකටත් ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් මේ ඉදිරිය අතීතයත් එක්ක මේ වෙනකොට මේ අවුරුදු දෙකක් තුළ කොච්චර මේ නර්තන විෂයට ඇල්මක් දක්වන, නර්තන විෂයට ආදරය කරන පිරිසක් සහ ඒ අවස්ථාවන් ගන්න බලාගෙන කොච්චර ඉඳලා තියෙනවද කියලා මට පැහැදිලිව දැන් පේනවා අපේ මේ දියුණුවත් සමග මේ ජාත්‍යන්තර නර්තන උළෙල. දැන් ජාත්‍යන්තර නර්තන උළෙලක් ජාත්‍යන්තරයට යන්නවා කියන එක සහ දැන් මේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මම දන්නේ ඒකට විශාල වෙහෙසක් තරක් නැති සහ දැන් නර්තන කණ්ඩායම් පිළිබඳව කිව්වා, ඊට පස්සේ මේකට සහභාගී වෙන පිරිස පිළිබඳව කිව්වා. ටිකක් මේක පොඩි වැඩක් නෙමෙයි කියලා මේ කතා බහෙන් දෙන්න අපි ඒ ගැන කතා කරමු. එතකොට මේ නිලත් මහත්මයෙන් දැනගන්න කැමති කොහොමද දැන් මේ වැඩේට එකතු වෙන්නේ, කොයි කාලෙන්ද සම්බන්ධ වෙලා ඉන්නේ? මේ වැඩසටහන මට ආරාධනා කළා අලස්ස මංචනායක විසින්. මොව් ඔක ජාත්‍යන්තර නර්තන උළෙලේ සංවිධායක කිව්වට මෙතුමා ශ්‍රේෂ්ඨ නර්තන ශිල්පියෙක්, ඒ වගේම නර්තන ගුරුවරයෙක් ලංකාවේ. ඒ වගේම අපේ රටේ නර්තනය ලෝකෙට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ
මහත්මයෙක්. ඉතින් එතුමා අපිට ආරාධනා කළා විශේෂයෙන් මට, එවැන්ම තවත් කලා පිරිසකට ආරාධනය කළා. අපි එක්කාසු වෙලා මේ වගේ ලංකාවේ දැවැන්ත නර්තන උළෙලක් අපි ආරම්භ කරමුද කියලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව මං බාරගත්තා. මොකද හේතුව මම දැනගත්තා මංචනායක මෙවැනි දෙයක් කළොත් අනිවාර්යයෙන් මේක නොසලී ලෝක ජාත්‍යන්තරයටම පත්වන විදිහට මේක කරනවා කියලා. ඒ අපි යොදාගෙන තියෙන නමේ අරුතටම මේක කරගන්න පුළුවන් ඒ කියලා. ඒක නිසා මගේ දායකත්වය මම ඔහු එක්ක එකතු වෙලා මේ ගමන යනවා. ඉතින් එහෙම තමයි අපි එක්කාසු වෙන්නේ. එහෙම තමයි මේ පටන් ගන්නුනේ. මට දැන් මේක මේ උළෙල පැවත්වන්නේ කියවෙනි වතාවටද? මේ හතරවෙනි නර්තන ප්‍රසංගය. හතරවෙනි ප්‍රසංගය තමයි මේ විදිහට පවත්වන්නේ. ඒ කියන්නේ මීට කලින් ඉඳන්ම ඔබතුමන් සම්බන්ධ වෙලා හිටියා. ඔව්. ඒ කියන්නේ හොඳ අත්දැකීම් ඇති. දැන් මේ හතරවෙනි වතාවට පවත්වනවා කියන්නේ කලින් තුනක්ම පවත්වලා සාර්ථක වෙලා තමයි ඉන්නේ. නිසානේ අපි ඊළඟ වැඩේටත් අත ගහන්න අනිවාර්යයෙන්ම. එතකොට මේ මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ සහ ඒකත් එක්ක මේ සැරේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන වෙනස සහ විශේෂ දේවල් තිබෙනවද? මේ සැරේ අපේ ඇත්තටම මේ විශේෂත්වය තමයි අපිට ඇත්තටම ලංකාවේ තියෙන වේදිකාවල් අපිට මදි වුණා මේ වැඩේට. එතකොට දැන් අපිට ඇත්තටම ස්ටේඩියම් එක ගන්න සිදු වුණේ ඒක අපිට තියටර් එකක් නැහැ. ඒ අපේ කැපැසිටි එකට හරියට තියටර් එකක් තිබුණේ නැහැ. නෙළුපොකුණ දැන් වර්තමානයේ අපිට තිබුණත් ඒකේ ඔඩියන්ස් එක ප්‍රමාණය අපිට මදි වුණා වැඩසටහන කරන්න. ඉතින් අපි හුඟක් මහන්සියලා තමයි මේ ඔය ක්‍රීඩාංගණය යන්නේ ඇත්තටම. ඉතින් ඒක හදා ගන්න ඕනේ තියටර් එකක් විදියට. ඒ විඥාණයට කතා කරන්න පුළුවන් නෙවෙයි ඒ නර්තනයේ තියෙන ඒ කියන්නේ ඒ භෞතික විද්‍යාත්මක සහ ඒ ජීවිත්‍යාත්මක ඒ තියෙන අවකාශයේ භාවිතය විඥාණයට හරව ගන්න ඕනේ. ප්‍රේක්ෂකයා බලන්නේ නැටුමක්. ඒක විඳින්න පුළුවන් විදිහට එතන හදන්න ඕනේ. ඉතින් අපි දැන් ඒකට අපි ටීම් එක අපි ගත්ත ඇතනම මේක ලෝකල් අමාත්‍යනය අරමුණු කරගෙන තමයි අපි කරන්නේ. ඔක්තෝබර් පළවෙනිද අපිට ගන්න බැරි වුණා. නමුත් අපි 15 තමයි අපිට දිනේ හම්බුනේ. ඉතින් ඒකට සමනල්ලු සහ මල් තමයි මේ ටීම් එකක් විදිහට අපි හදාගෙන ඒ විදිහට තමයි වේදිකාව සැරසිලි එතකොට ආරම්භය ඒ විදිහේ ඉතා අලංකාර මේ දර්ශනයක් දරුවන් වෙනුවෙන්. ඔව් ඒක හරි ලස්සන දෙයක් වෙයි. අර මේ සම් ඉලෙක්ට්‍රික් වලින් හදන සමනල්ලු වලින්ගේ නර්තනයකින් තමයි මුලින්ම පටන් ගන්න විශාල සංඛ්‍යාවක් දාගෙන. ඉතින් ඒක ලොකු ලස්සන වැඩක් වලින් ආරම්භ වෙන්නේ. ඉතින් ඇත්තටම මේක කියන්නම ඕනේ තමයි මේක කොළඹෙන් පිට මට සතුටු වෙන්න කාරණාව තමයි ලංකාවෙම දුෂ්කර පළාත අනුරාධපුර පොළොන්නරුව බදුල්ල බණ්ඩාරල මොණරාගල වැල්ලවාය හම්බන්තොට මේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වෙන පරිදි නර්තන කණ්ඩායම මේ වැඩේට සහභාගි වෙනවා. ඉතාම උනන්දුවෙන් සහභාගි වෙනවා. දැනටම පුහුණුවෙන් පටන් අරගෙන අපිට දන්නවනම් අපි මෙහෙම කරනවා කියලා. ඉතින් හරිම සතුටුයි සහ හරිම උනන්දුවෙන් සහභාගි වෙන්න සූදානම් වෙන වැඩක්. තව කියන්න ඕන අපිට කිසිම අනුග්‍රහයකත්වයක් නැතුව තමයි මේක යන්නේ. ඉතින් අපි තනියෙන් මේක ලොකු මේ ප්‍රයත්නයක් දරාගෙන කරන්න. ඉතින් ඉදිරියේදී අපි අපේ ශ්‍රී ලාංකික අයගෙන් අපි ඉල්ලනවා අපිට මේ වැඩේ අරගෙන යන්න පුළුවන් නම් අනුග්‍රහයකත්වයකුත් දෙන්න කියලා. ලබා දෙන්න කියලා. හොඳයි. එතකොට දැන් මං හිතන්නේ මේකට මේ ප්‍රසංගයක් ප්ලාස්ටික් කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි සහ මේ ලංකාව විතරක් නෙවෙයි මේ වැඩේට නියෝජනය කරන්න කියලාත් කිව්වා. අපි ඒ ගැනත් කතා කරමු. කෙනෙක් කැමති නම් මේකට සහභාගී වෙන්න ඔබතුමාත් එක්ක වැඩ කරන්න මොන වගේ අවස්ථාවක් තියෙන්නේ? මෙදාසරේට ඒකට හැකියාව තියෙනවද? මේ වෙනකොට කල් ඇතිද? ඇති. මේ දැනට අපි කණ්ඩායම් 250ක් විතර අපේ ගෲප් කියන්නේ කණ්ඩායම් සමූහයක් හදලා තියෙනවා. ඒකෙන් දැනට ලියාපදිංචි වෙලා තියෙනවා කණ්ඩායම් 100කට ආසන්න. තවත් ඉතින් අවස්ථාව තියෙනවා අපිට කතා කරාම මේ සම්බන්ධව අවස්ථාවක් ලබා ගන්න බැරි කමක් නැහැ. ඉතින් විදේශීය රටවල් ගත්තත් අපිට නිරන්තරයෙන්ම කතා කරලා මේකට එන්නේ කොහොමද? දැන්ට ඉන්දියාව, කොරියාව, තායිලන්තය වගේ රටවල් අපිට එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා මේ වැඩසටහනට සැරවල් ගිය වතාවල් වගේම. ඉතින් තවත් ලංකාවේ කලායතන වලට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. එහෙම සහභාගී වෙනාගේ මොන හරි විශේෂ දේවල් බලන දේවල් තිබෙනවද? ඕනම කෙනෙක්ට හැකියාව තිබෙනවද? නැහැ. තමන්ගේ අපි නිර්මාණ වලට කිසිම
මේ කිසිම අපි අපේ දෙන්නේ නැහැ අපි මේ දෙයක් ඒගොල්ලන්ට කැමැති ස්වතන්ත්‍ර නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු. වීවයිකතුණු උකුතේකක රස උපරිමයි. හොඳයි ඉතින් නර්තනයට කැමති නර්තනයට ආදරය කරන ඔබ වෙනුවෙන් තමයි අද දවසේදී මේ කතා බහ මේ විදිහට අරගෙන යන්නේ. මේ නිලන්ත මහත්මගෙන් මම දැනගන්න කැමති දැන් මේක හොඳ අවස්ථාවක් නර්තන ශිල්පීන්ට ශිල්පිනියන්ට නර්තනයට කැමති අයට ආදරය කරන අයට අලුතෙන් නර්තනයට එකතු වෙන්න අයට මේක හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව ලබා ගත්ත කෙනෙක් තමයි ඔබතුමා. මොකද හිතෙන්නේ ගැන? අනිවාර්යෙන්ම දැන් මෙහෙමයි දැන් විශේෂයෙන්ම මම පාරම්පරික නර්තන ශිල්පියෙක්. මයි ගුරු පරම්පරා ගත්තාම අද පාංගුල එන්නේ සේදර මහත්මා සුබම් කොහම විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්මයායි වගේ මම අපි ඉගෙන ගත්තේ ගුරුවරයාගෙන්. එතකොට අපි වගේ පාරම්පරික නර්තන ශිල්පී ලංකාවේ බොහෝ තැන්වල විසිරි තියෙනවා. අපි තුලින් තමයි මේ රටේ කලාව රඳවගෙන යන්නේ අරස්සා කරගෙන යන්නේ. ඉතින් බොහොමයක්ම පාරම්පරික නර්තන ශිල්පීන්ට අවස්ථා අඩුයි ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඇත්තම කතාව. ඉතින් ඒකට හොඳ අත්වැලක් මේක. විශේෂ මංචනායක කියන මේ චරිතය දැවන්ත චරිතය මේ ඔහු තුලින් මේ මේ වැඩසටහන පමණක් විතරක් නෙමෙයි. දැන් බොහෝ ලංකාවේ දැන් කලාව ගත්තාම නර්තන කලාව ගත්තාම එක පිරිසකට මේක සීමා කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම තමයි මේ ලංකාවේ මේ කලාව එකම පිරිස මගේ කණ්ඩායම තමයි ලංකාවේ ප්‍රෙස්ට් එක ඉන්නේ. මම තමයි තව පැත්තකින් කරන්නේ. මම තමයි මේක මේ අපේ රටේ කලාව රැගෙන යන්නේ කියන අරුත ලෝකෙට අපි තමයි ඉන්නේ. එකම නාටක කණ්ඩායම කියන මානසිකත්වයෙන් පෙළෙන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඊට වඩා එහෙම මානසිකත්වයෙන් අපි තමයි මේ කරන්න කියන අයට වඩා දක්ෂ නර්තන ශිල්පීන් ගුරුවරු මේ රට තුර ඉන්නවා. හැබැයි අර මේක ප්‍රමුඛස්ථානයේ අරගෙන එදා ඉඳන්ම එන පිරිස තවත් කෙනෙකුට අත දීම අඩුයි. තවත් කණ්ඩායමකට තවත් ගුරුවරයෙකුට ලෝකෙට යන්න මේ නර්තනය රට තුළට පෙන්වන අවස්ථාව දීම අඩුයි. අර ඒක මේ කලාව තුළ තියෙන හැටියක් දෝ කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් ඒක වෙනස් කරපු පුද්ගලයෙක් තමයි අපේ මංචනායක කියලා කියන්නේ. ඉතින් මේ මේ වැඩසටහන තුලින් පවා දැන් අර මිතුමක් වගේ ගම්වල ඉන්න දරුවන් නොයෙකුත් කලාහැතනවලට නැති අවස්ථාවන් මේ 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 ජාත්‍යන්තර වේදිකාව තුළ රංගනයක් ඉදිරිපත් කරනවා කියන්නේ තව රටම විදේශ රටවල් එක එකතු වෙලා කර්ම කියන තරංගයක් වගේ මේක මේ නර්තන තරංගයක් වගේ. එතකොට ඒ දරුවන් දකිනවා බොහෝ දුර පළාත් වෙන දරුවන් දකිනවා විදේශීය නර්තන කණ්ඩායම් දකිනවා ඔවුන් එක්ක කතා බහේ නිර්ත වෙනවා. ඊළඟට අපේ ලංකාවේ හැම දිග්භාගයේම එකතු වෙලා තියෙන දක්ෂතාවයන් දරුවෝ දකිනවා. එතකොට මංචනායකගේ තවත් දෙයක් තමයි මෙතුමා මේ බොහෝ විදේශීය රටවල් වලට යන අවස්ථාව අපේ දරුවන්ට උදා කරලා දෙනවා. විශේෂයෙන්ම දැන් මම ගිය අවුරුද්දේ මගේ නර්තන කණ්ඩායම මෙතුමා රැගෙන ගියා ඉන්දුනීසියාවට. ඒතකොට ඉන්දුනීසියාවේදී අපි රටවල් 12ක් එක්ක තරඟයක් තිබුණේ. රටවල් 12ක් එක තරඟයක් කළා අපි. තරඟ කළා රුසියාව, ඉන්දියාව, නේපාල් මේ වගේ රටවල් 12ක් කියලා හිටියා. එතකොට ඒ රටවල් 12 එක්ක තරඟ වැදිලා අපේ ලංකාවේ මගේ ටීම් එක මෙතුමා තමයි අපි රැගෙන ගියේ. එතකොට අපි ෆස්ට් එක ප්‍රථම ස්ථානයේ ලංකාවට අපි අරගෙන ආවා. ඉතින් අපි ඒ රටවල් 12ක් එක්ක තරඟ වදින්න පවා ඒ අපේ දරුවන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්නේ මේ ලක්ෂ්මන් මංචනායක මේ ගුරුවරයා විසින්. ඉතින් ඒ වගේ මට විතරක් නෙමෙයි. දැන් එතකොට දැන් මගේ දරුවන්ටත් අවස්ථාවක් උදා වෙලානේ. දැන් එතකොට මගේ දරුවෝ රටවල් 12ක් එක්ක තරඟ වැදිලා ලංකාවේ ප්‍රථම ස්ථානයේ ගන්නවා කියලා කියන්නේ ලෝකෙම පරදලා. එතකොට අපේ දරුවන්ට කොච්චර හැකියාවක් තියෙනවද? හැබැයි මේ හැකියාව පෙන්වන්න තැනක් නැතුව තවත් මම උනත් කවුරුනත් ලංකාවේ විසිරලා ඉන්නවනේ. ඒ වගේ උදවියන්ට ඒ අවස්ථාව දෙන ගුරුවරයෙක් කියන මෙතුමා ඔය නර්තන රළ පිළිබඳවවත් නෙමෙයි තව පැත්තකින් බොහොම වටිනා පුද්ගලෙක්. ඉතින් ඒ වගේ අවස්ථාවක් දෙනවා. නැත්තම් අද ඇත්තම කියනනම් පිරිසක් විතරයි ලෝකෙට යන්නේ පිරිසක් විතරයි. ඒගොල්ලන්ට විතරයි ලෝකෙට යන්න පුළුවන් කියන ඔය වාතාවරණ ඒ නැටුම් විතරයි ඒ නර්තනංග විතරයි හරිම මේ ඒ ලෝකෙට යන්න පුළුවන් විදිහට තත්ත්වෙට තියෙන්නේ කියලා හිතන්නේ. හැබැයි එහෙම නැතුව මෙතුමා අධීක්ෂණය කළා ඒ නැටුම් නර්තන උපදේශන දීලා ඒ හැම දරුවෙකුටම හැම නර්තන කණ්ඩායමකට ලෝකෙට යන අවස්ථාව ලබා දෙනවා. ඒක හරි වටින දෙයක්.
හොඳයි මං හිතන්නේ දැන් අපි අර සමහර දේවල් කියන්නේ තනියෙන් භුක්ති විඳිනකොට බෙදා හදාගෙන කරොත් හොඳයි කියලා ඒ වගේ තමයි ඉතින් නේද මේ කලාව කියන දේ දියුණු කරන්නට කලාව කියන දේ අපේ ලංකාවේ තියෙන දේ දියුණු කරලා ජාත්‍යන්තරට ගෙනියන්න නම් මං හිතන්නේ මේ වගේ දේවල් අපිට හරිම මේ වැදගත් කරුණු කාරණා. එතකොට දැන් අපි කතා බහ කරන මේ ප්‍රසංගය පිළිබඳව කතා කරනකොට ලංකාවේ පිරිස විතරක් නෙමෙයි මේකට ඕනම රටකින් සහභාගී වීමේ හැකියාව තියෙනවා. කොහොමද මේ වගේ දේක් කොහොමද සැලසුම් කළේ අපිට ලංකාවේ ඇතුලේ ඉවෙන්ට් එකක් ප්ලෑන් කරනවා කියන එක සාමාන්‍යයෙන් ලෙහෙසි ලේසි කියන අද කාලේ වෙනකොට ලංකාව ඇතුලේ ඉවෙන්ට් එකක් අපිට පුළුවන් සැලසුම් කරන්න ප්ලෑන් කරන්න පුළුවන්. හැබැයි ලෝකයක් එක්ක එකතු වෙලා කරන මේ වැඩේ කොහොමද? ඇත්තටම එහෙම කියනවා නම් මම මේ මම ටිකක් පිටර කියන්නේ විදේශ රටවල ටික අධ්‍යාපනය ලැබුවානේ. ඒතකොට මට කොරියාවට මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙනවා, විශිෂ්‍යත්වයක් හම්බෙනවා අධ්‍යාපනය හදාරන්න. කොරියාවේ නර්තනය සහ කළමනාකරණය වගේ දේවල් සම්බන්ධව. එතකොට මම ඒකේ මගේ පර්යේෂණය කරේ වෙනස්. මම ඇත්තටම මම හරි වෙනස්ව නර්තනය දිහා බලපු එක්කෙනෙක්. මගේ පළවෙනි උපාධියේදී මම නර්තනය සහ ජාමිතික සංකල්ප කියන සංකල්ප ඔස්සේ තමයි පර්යේෂණය කරේ. එතකොට මගේ ඊළඟ පර්යේෂණය තිබේ දේහ ලක්ෂණ විද්‍යාව. ඒක ෆිසියෝග්නොමි කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මම කොරියාවේදී මගේ පර්යේෂණය කරේ. ඊට පස්සේ මම ඊළඟට මම කරා මේ ටෙක්නිකල් පාර්ට් එක. කියන්නේ ඔය මූමන්ට්ස් වලට ඕනේ කයිනෙසොලොජි කියලා පාර්ට් එකක් තියෙනවා සයන්ස් වල. එතකොට කියන්නේ මේ චලන විද්‍යාව. එතකොට ඊළඟට මේ තියෙනවා ජීව විද්‍යාත්මක. අපි ඇත්තටම නර්තනය කියන්නේ මේ ශරීරයේනේ අවකාශයේ මූව් කරන්නේ. ඉතින් එන්නේ ඒ වගේ ටිකක් වෙනස් මාර්ගයෙන් හිතාගෙන යනකොට මට ලෝකේ විවිධ අවස්ථා ලැබිලා තිබුණා. මට ලෝකෙන් කතා කරලා මාව ගෙන්නලා එක එක මට ඉගෙන ගන්න සහ මගෙන් දේවල් ඉගෙන ගන්න මට ගොඩක් එහෙම අවස්ථා. මම ලෝකේ දැන් රටවල් 40ක 50ක ඇවිදලා ඒ වගේම මට කොරියාවේදී ලැබුණ ඒ අධ්‍යාපනය තමයි මම හුඟක්ම දැක්කේ. දැන් මගේ ඊළඟ මගේ පශ්චාත් උපාධියට මං කරේ නර්තනයේ තියෙන භෞතික විද්‍යාත්මක සංකල්ප. ඒතර හැම වෙලෙම ලෝකේ මම ගියාම ඒගොල්ලෝ හරි පුදුමෙන් බලනවා. ඔයා මෙහෙම වෙනස් නේ මේක ගැන කතා කරන්න කියලා. එතකොට ඊට පස්සේ මම දැන් මේ ඇත්තටම මේ මාසෙත් 18 වෙනිදාට මං කොරියාවට යනවා මාසෙකට. ඒ ලෝකෙම 11 දෙනෙක් ගත්තා පෙස්ට්, ඒ කියන්නේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ෆෙස්ටිවල් උත්සව සංවිධානය පිළිබඳ කළමනාකරණය පිළිබඳ ට්‍රේනින් එකක්. ඒකට ලෝකෙම 11යි ගත්තේ. ඒ 11ටත් මාව සිලෙක්ට් වෙලා හමු වෙලා දැන් මම මේ 18 යනවා මාසෙකට. ඉතින් ඒකේ මං හිතනවා මට මේකෙදි හම්බ වෙයි ඊටත් වඩා දැනුමක්. එතන මං හිතනවා මට ඉස්සරහට ජාත්‍යන්තර වැඩ මේ කරන උලෙල ඉතාම හොඳට තවත් කළමනාකරණය කරන්න පුළුවන් කියලා මං හැම වෙලෙම මම දකින්නේ කාලය. මං හරි පහ මම ටයිමින් දීලා තියෙනවා කලායතන වලට. මම විශේෂ වෙන තැන්, ඒ කියන්නේ ඒගොල්ලෝ මාව විශේෂ දකින්න තැන් තමයි මං හරියට 5යි 50ට නම් ඒ අයිටම් එක යන්නේ හරියට වේදිකාවේ 5යි 50ට ඒ අයිටම් එක යවලා තියෙනවා. මට මේ සම්බත් මහත්තයා කියනවා විෂ්ම කර්මයක් ඔයා කොහොමද මේ කරන්නේ කියලා. ඒ කියන්නේ මට ඒක මං චුට්ටක්වත් ඒක මට අභි නැහැ, ගානකුත් නැහැ වගේ. මං ගානට වැඩසටහන් ලෑස්ති කරනවා. මට හිතන්නේ මං හිතන්නේ පුහුණුව සහ විදේශීය කොරිය වගේ දිනු රටක ලැබිච්ච පුහුණු ඒ දේවල් තමයි ඉතින් වෙලාවට වැඩ කරන එක මං හිතන්නේ හරි වටිනවා. මැනේජ්මන්ට් එකේදී මං තප්පරයට මැනේජ් කරන හැමදේම. හොඳයි, දැන් මේ ගොඩක් වෙලාවට අපිට තව මේ විනාඩි දෙකක් වගේ කාලයක් තියෙන නිසා මම මේ ප්‍රශ්න දරගන්න කැමතියි. අපේ නර්තන කලාව කිව්වහම ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික නර්තන කලාව පිළිබඳ කතා බහ කරනවා. හැබැයි අද වෙනකොට හරි දියුණු වෙන්නේ අපි දන්නවනේ නර්තනය කියන එකත් නර්තන කලාව කියන එකත් බෙදලා තිනවා සෑහෙන කොටස් ගණනකට කියලා. එතකොට සමහරු මේ වෙනස දකින්න කැමති නැහැ. මම අර ආරම්භයේදී කිව්වා වගේ. තවත් සමහරු කැමති. ඒ කැමති කෙනෙක් විදිහට අපි ඔබතුමාව දකින්න ඒ නිසා තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මොන වගේ දෙයක්ද තියෙන්නේ සහ මේ අපි මේ ප්‍රශ්න එකතු කරනවා අද වෙනකොට సౌందర్య විශේෂට නර්තනය කියන එක අනිවාර්ය කියලා දෙයක් නැහැනේ අපේ විශ්වයමල නර්තනයකින් කන්නේ කියලා දෙයක් නැහැ. නමුත් දැන් ඔබතුමායි කතා බහ දේශදතම නර්තනයෙන් කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්. ඉතින් මෙහෙමයි. පාරම්පරික නර්තන ශිල්පය ගත්තාම මම කොහොමද පාරම්පරික නර්තන ශිල්පයට පණුණක් දෙන ගුරුවරයෙක්. එතකොට මම දැවැන්ත නර්තන
ගෝල දරුවන් පිරිසක් ලංකාවේ ඇති කරමින් පවතින මගේ ශිල්පියන් මගේ දරුවන්ට දෙනවා ලබා දෙන පාරම්පරික නර්තන ශිල්පියා කියන්නේ මේ කලාවට හදවතින්ම දරාගත් කෙනෙක්. හැබැයි වේදිකාව කියන්නේ ඒක තවත් ලස්සන කරන දෙයක්. දැන් මයිගුරුවරුණත් 1965 කාලී යුගයේ ඉඳලා මේ වේදිකාව තුළ ලෝකෙට ගියා. මයිගුරුවරයා ලෝකේ රටවල් 64කට ගිහින් තියෙනවා. 1965 යුගයේ අතීතයේ මුල් ආරම්භක යුගයේ මේ නැටුම කියන එක ලෝකෙට රැගෙන ගියේ අපේ ගුරුවරු. එතකොට පාරම්පරික නර්තන ශිල්පියා වේදිකාගත කළා තමයි එහෙම රැගෙන ගියේ. හැබැයි මේ දැන් එන්න තවත් ඒවා දිනු වෙලා තියෙනවා. එතකොට අපි දැනගත යුතු නිර්මාණයක් කරද්දී මම පාරම්පරික ගුරුවරයෙක් වුණත් ශිල්පයට හානියක් නොවෙන්න, මේ පාරම්පරික නර්තන ශිල්පයට හානියක් නොවෙන්න නිර්මාණාත්මකවම අපි මේ එය වේදිකාගත කරනවා. ඒකට නිර්මාණයක් කරන්න ඕනේ. එතකොට මේ නිර්මාණය ලෝකෙට රැගෙන යනවා කියලා කියන තවත් ලොකු අවස්ථාවක් අපේ නර්තනයේ ලෝකෙට රැගෙන යන්න. ඉතින් ඒක නිසා අර මේ අපේ ශිල්පියන් නිර්මාණාත්මකව වේදිකාගත කරන්න හොඳ වේදිකාවක් තමයි මංචනායක මහත්මිය අපිට හදලා දීලා තියෙන්නේ. ඒක හරි වටිනවා. ඒ තුලින් ඔහු කරන්නේ තවත් මේ අපේ පාරම්පරික නිර්මාණ ලෝකෙටත් රැගෙන යනවා. දැන් මම මේ වෙනකොට රටවල් 17කට විතර ගිය දෙනා මෙතුමා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්ඩ් මේ වගේ රටවල් මම ගණනාවක් ගිහින් තියෙනවා. මම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ කාලය සේවය කළා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක ඊට පස්සේ මෙතුමත් එක්ක මම දැන් එකතු වෙලා මේ අපේ නර්තන ගමන යනවා. ඉතින් ඒ වගේ තවත් මම ගුරුවරුත් එක්ක මේ ලංකාවේ වැඩ කටයුතු කරනවා. ඒ අතරින් සුවිශේෂී ගුරුවරයෙක් තමයි මෙතුමාගේ මේ සංකල්පය අර මම මෙතුමා කිව්වාගේ විශ්මකර්මයි. විශ්මකර්මයි කියන්නේ මේ වගේ දැවැන්ත පිරිසක් එක්හාසු කරගෙන ලංකාවේ හැමෝටම එක වගේ අවස්ථාවක් ලබා දෙමින් මේ කරන නර්තන උළෙල මුළු ලෝකෙම දැකිය යුතු දෙයක්, අගය කළ යුතු දෙයක්. ඒක නිසා මම මේ ලංකාවේ සෑම දෙනාගෙම ඉල්ලනවා මේ නර්තන උළෙල මේ අර අපි කියන ගිනස් වාර්තාවකට යන ලෝක වාර්තාවට යන වැඩක් මේ කාර්යය. ඒක නිසා එතෙන්ට ගේන්න මෙතුමා සෑහෙන වේස දරුවා. අපි ඒ වෙනුවෙන් අනේක වාරයක් කැප වෙලා තියෙනවා. තව සෑහෙන පිරිසක් මෙතුමාගේ සෑහෙන පිරිසක් කණ්ඩායමක් ඉන්නා මේකට අනේක වාරයක් කැප වෙන. ඒගොල්ලොත් මම මේලා මතක් කරනවා. ඉතින් ඒ දායකත්වය තුළ මෙතුමාගේ නායකත්වයෙන් අද ලෝකයේම හොල්ලන නර්තන උළෙලක් බවට පත් වෙලා තිනවා. ඇත්තරම මේක මෙතුමා කරපු ලෝක වාර්තාවක්. ඒකයි කියන්න දෙයක් නැහැ. හොඳයි. අපිට වැඩසටහන නිමා කරන්න කාල වේලාව ලැබිලා තියෙන්නේ. මංචනක මහත්මයා මේ අපි ටක්කල් සඳහන් කරමු මෙම මේ ප්‍රසංගයේ පැවැත්වෙන දිනය සහ වේලාව නැවතත්. මේක තියෙන්නේ ඔක්තෝබර් 15 සුගුද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණේ. පස්වරු 2 පටන් ගන්නවා. සංදර්ශන 3 යනවා. එක දවසට මේ දවස්වල සංදර්ශන 6 ඔන්ලයින් බලන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේදී අපි කතා කරේ මේ නර්තන කලාව පිළිබඳව. ඒ වගේම තමයි මම හිතන්නේ ජාත්‍යන්තරයේ අපේ නර්තනයේ අරංගීපු සහ අපිට දැනගන්න බොහෝමයක් දේවල් කතා කරන්න තියෙනවා. කාල වේලාව අපිට ඉතින් ඒකට හරස් වෙනවා. හැබැයි තවත් දවසක මම හිතන්නේ අපිට නර්තනය පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. අද අපි කතා කරේ විශේෂ ප්‍රසංගය පිළිබඳව. බෙහෙවින් ස්තුතිවන්තන අපිට එකතු වුණාට. ඒ වගේම ඉදිරියේදී කරන්න ඉන්න සියලුම වැඩකටයුතු සාර්ථක වන්න අපේ ලංකාවේ නම ජාත්‍යන්තරට ගෙන යන පුළුවන් වෙලා තියෙනවා. තවත් එවැනි ලස්සන වැඩ කටයුතු කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සම්බුදන ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. හොඳයි. ආදරණීය චුතේ වැඩසටහන තුලින් අපි සූදානම් වෙන්නේ සමු ගන්න. තවත් දවසක මේ වගේ අපූර්ව වැඩසටහනකින් ඔබ හම් වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්න සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.